ஹலோ ஹலோ எலெக்ஸ்கா கிரெண்ட் கிட்ட குளியது දේවා කියලා දාලා තිබුණා. ඒකද දැනගන්න කතා කරේ. ආ ඒ ගැන නම් ඉතින් තව දැනගන්න දෙයක් නැහැ නේද මිස්? ඇයි? ඇයි ඉතින් මිස්? ඔයා ඒ ගැන දැනගෙන නේද ඔය කතා කරන්නේ? හා දැනගත්තේ නැත්තම් කෝල් කරන්න විදිහක් නැහැ නේ 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 අපෝ පුළුවන්. ඇස් පේනවා නම් ඇවිත් බලන්න පුළුවන්. එතකොට මම කොහොමද ඉන්න ඕනේ? ඒක ඉතින් මිස්ගේ කැමැත්ත. බස් එකේ හරි කෝච්චියේ හරි ටැක්සියක හරි පයින් හරි ඕනේ විදිහකට එන්න. නැවේ ආවත් ප්‍රශ්නයක් නැහැ. නැවේ ඇවිල්ලා ඕනනම් මේ වරායෙන් නැවනවත්තලා එතන ඉඳන් ආයි බස් එකේ හරි කෝච්චියේ හරි පයින් හරි එන්න පුළුවන්. නැත්තම් ටැක්සියක එන්න පුළුවන්. චොපර් එකේ ආවත් අවුලක් නැහැ. මොකද මේ මෙතන විශාල ග්‍රවුන්ඩ් එකක් තියෙනවා අපේ ඇනෙක්ස් එක ළඟ. මේ හැරුණ හැරුණ පැත්තට බසන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ. මොකෝ මේ පෙම්වතා බලන්න යන ඕනේ මේ ඕනෙක එක්ක එන්න මට මොකෝ මේ මිස්ටර් කවුද? ආ මේ අර මේ ඇලෙක්ස් එක බලන්න කියලා අපි මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ආ හලෝ 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 නයිස් ටු මීට් යු. ඕ නයිස් ටු මීට් යු. ඉතින් ඇයි මෙච්චර රෑ උනේ මිස්? මේ මගේ මහත්තයා වැඩ කරන්නේ තුනීලල් සංස්ථාවේ. ඉතින් ඉතින් අන්තිම හරි ටිකක් පරක්කු වෙනවා. ආ ඒක තමයි. මිස්ගේ හැටි දැක්කහම මට හිතුණා මහත්තයා තුනීලල් සංස්ථාවේ වෙන්නේ නැති කියලා. එතකොට මේ මිස්ට වැඩ කරන්නේ දව සංස්ථාවේ වෙන්නේ නැති. හරියටම කිව්වනේ. ඈ කොහොමද හරියටම කිව්වේ? නෑ ඉතින් දෙකොණ කපාපු කොස්කොටේ වගේ ඉන්නකොට මට හිතුණා මේ දව සංස්ථාවේ වෙන්නේ නැති කියලා. ඇයි අපු? ආ හරි හරි. මේකෙන් වැඩක් නෑ. මේ තියෙන්නේ මිස් රෙන්ට් එකට දෙන ඇනෙක්ස් එක. මරුනේ. මේ මරු කියන්නේ ඉතින් ටයිල් පොලව, පැන්ට්‍රි කබඩ්, මැලේසියන් සිවිලිම, සිවිලින් ෆෑන්, ෆෑන් වලට ස්විච්, එතනින් ගියාම පාකින්, සෙපරේට් එන්ට්‍රන්ස්, නිෂ්කලංක පරිසරය, නොකලල් අල්ලපු ගෙදර නංගි, යුවලකට ඉතාම සුදුසුයි. අල්ලපු ගෙදර නංගි ගැන කතාව නෑ. අනිත් සේරම ඒ විදිහම තමයි. ඔය ඔය තියෙන්නේ. මම මේ බය වෙලා හිටියේ. ඒ මොකෝ මැඩම්? නෑ අර අල්ලපු ගෙදර නංගි කෙනෙක් ගැන කිව්වනේ. මෙයා කන් දෙක මෙහෙම කරගෙන හාව වගේ අහගෙන හිටියා. මන් දන්නේ නැද්ද මෙයාගේ හැටි? එනවා එනවා. ඔය තියෙන්නේ මැඩම්. නිකවට වගේ. එතකොට මෙහෙට එන්න තියෙන පාරේ බස් වැඩ කරන්නේ නැහැ නේද? මේ පාරේ බස් නැහැ. තියෙනවද? නෑ නෑ බස් නම් නැහැ. බස් නැති වුණා කියලා බය වෙන දෙයක් නැහැ මිස්. අනිත් හැම જાතියම වාහන යනව එනව. ඕ. පාරේ ඉඳන් මෙතෙන් තියෙන ගොඩක් දුරයි නේ. ඒකනේ. හරි හරි ඒ ගැන වද වෙන්න එපා මිස්. ඇයි? මේන් රෝඩ් එකෙන් බැස්ස ගමන් ෆෝන් එකට රුපියල් 100 කාඩ් එකක් දාගන්න. ෆෝන් කාඩ් එක දාගෙන ඔය කවුරු හරි තලාකාරයෙකුට කෝල් කරලා බයින්න පටන් ගන්න. මිස්ට කියන්නේ මිස් රුපියල් 100 ඉවර වෙන සුරංගුවෙන් දන්නේම නෑ මෙතන. ඕ මොකද බයිනකොට දන්නේම නැතුව හයියෙන් එවෙනවනේ ඇවිද්දෙනවනේ. එහෙනම් ඉතින් ඔයාටම තමයි බයින්න වෙන්නේ කතා කරලා. ඇයි මිස්ලාට තලාකාරයෝ නැද්ද? නෑ නෑ අපිට කිසිම තලාකාරයෙක් නෑ. ආ හරි හරි දුක් වෙන්න එපා මිස්ලා බය නැතුව ඉන්නකෝ. මේ ඇනෙක්ස් එක ගන්නකෝ. හා තලාකාරයෝ නැත්තම් අපි හදලා දෙන්න. අයියෝ. එතකොට පාරේ ඉඳන් මෙතෙන්ට ත්‍රිවිල් එන්නේ නැද්ද? ත්‍රිවිල් එනවා. හැබැයි ත්‍රිවිල් එකේ આવොත් පාටු. ඇයි? මොකද එහෙම වුණොත් රුපියල් 200ක් යනවනේ. දුර වැඩි නේ ඩාලින්. ඔව් දුර වැඩි දුර වැඩි. අනිත් එක මගේ මහත්තයාට ඔය බස් එකක් දෙකක් දකින්න තු ඉන්න බෑ. ආ එහෙමත් එකක්ද? ඕ නිතරම පාරේ යන බස් එකක් නිත ගැටෙන්න ඕන යාට. එහෙමත් එකක්ද හරි මේ. ඒ වුණාට මිස්ලා මේ ගෙයි ඇතුළ පරීක්ෂා කරලා බැලුවේ නැහෙනි. බලන්නකො මේ බලන්න පුදුම සිරියාවක් නේ තියෙන්නේ ගෙයි ඇතුළේ. සිරියාවක් නෙමෙයි 아무තු අප්පිරියාවක් කෙනා ගඳකුත් එක්ක. ඒ වුණාට මිස් එහෙම කතා කරන්න එපා. මේ ගේ ගත්ත කෙනෙකුට වැරදිලා නැහැ. ආ මෙහෙට ආපු හැමෝම මෙහෙන් යනකොට ගියේ කෝටිපතියෝयला. ඇත්තද? ඔව්ව. ඉතින් ඇයි එයාලා ගියේ එහෙනම්? හිටියානම් එයාලා තවත් කෝටිපතියෝ වෙයිනේ. අනේ මන්දා ඉතින් පවට වින්දෙන්න බැහැනේ මහත්තයා. කෝටිපතියෝ වෙච්ච ගමන් එයාලට මුලාමතක වෙලා ගෙදර දාලා යනෝ යන්න. අන්න ඒකයි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නේ මේ ගේ කුලියට දීම නවත්තලා මේ ගෙදර ඇවිත් පදිංචි වෙලා කෝටිපතියෙක් වෙලා ජීවත් වෙන්න. ආස නැහැ. ඒ? ආස නැහැ නේ. ඈ?
නායකනේ පුදුමයි මම ආස නැව එහෙම කෝටිපතියෝ වෙන්න මම කැමති මිනිස්සුන්ට සේවයක් කරමින් මේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න එහෙමද සේවයක් කරමින් ජීවත් වෙන්න තමයි ඕනනේ ඕ මගේ පරමාර්ථය ඒක එහෙනම් ඉතින් මේ ඔයාට තියෙන්නේ මේකේ අපි දෙන්නට නිකන් දෙන්න ඒක මොනතරම් සේවයක්ද අපිට කරන ඒකනේ එහෙම කරන්නකො මෙයා ඈ ඕ කරනවද අපෝයෝ මිස් මම ඇවිල්ලා තනි මිනිහා තනි අලියා වගේ තමයි ආපෝ තනි අලියා තමයි දරුණු ඒකටම මේ ගෙදර පදිංචියට එනවා නම් අලිවිඩි එහෙමත් කොහොම වේද දන්නේ ඒ කිව්වට ඉතින් ඒ තරම් දරුණු මිනිහෙක් නෙමෙයි මම මේ මිස්ට මේ වචන දෙකේ කතා එපා තනි අලියා වගේ කියලා දැන් කියනවා මේ දරුණු නැල්ලු ඇයි අප්පා වචන දෙකේ කතා කියන්නේ දිව දෙකේ කතා එපා මාත් එක ඉන්නවා දිව දෙකේ කතා නවත් ගන්න නෑ ඒව නෙමෙයි මාත්‍යා මං අර නිකමට වගේ කිව්වේ මම හරිම අහිංසක මිනිසෙයා ඒ උනාට ඔය කිව්වට මට නම් ෂුවර් නෑ ඈ ගෙයි කුලිය දෙන්න දවස් දෙක පරක්කු වෙනකොට ඉල්ලලා කරදර කරන જાතියද කියලා කවුද දන්නේ ඔය කිව්වට අපෝ නෑ ඒ එහෙම කරදර කරන්නේ කොහොම නමුත් ඉතින් ගනු දෙනුව හරි වෙලාවට බේරුවා නම් දෙගොල්ලන්ටම කරදරයක් නැහැනේ ඒකනේ අපි යන්නේ හිටන්න එපා අපි මේ කොළඹ ආවට පස්සේ ගෙවල් 32ක කුරියට හිටියා නෑ ඔව් අපි එහෙමයි මේ ගෙවල් 32ෙන්ම අපිට හරි කරදර මී කරදරේ නෑ නෑ මේ කුණු කරදරේ නෑ නෑ කුලිය ඉල්ලලා කරදර හරි කරදරයි ඒක මිසක් ඉතින් નિયમિત දවසට මේ ගෙවල් කුලිය දෙන එක ඉතින් යුතුයකමනේ හා ඒ යුතුයකම් විතරද අයිතිවාසිකම් කියලා දෙකුත් තියෙනවනේ එයි අප්පා මොකද්ද අයිතිවාසිකම කුලිය නොදී ඉන්න එක තමයි අපේ අයිතිවාසිකම එයකෝ කතා කරන්නේ ඒත් බලයන් මට හොඳ ලෙඩක් වැටෙන්න වගේ යන්නේ මේ මිස්ලට කියන්න මිස් මේ ඇනෙක්ස් එක මේ රෙන්ට් එකට දෙන්න තියෙනවා කියලා ඉන්ටර්නෙට් එකේ දැම්ම විතරයි මේ ෆෝන් එකට කෝල් 974ක් ආවා නෑ මම ඔය එකෙකුටවත් කැමති වුණේ නෑ මොකද අපි ගයක් දෙනවා නම් දෙන්නේ වැදගත් කෙනෙකුට වැදගත් මිස් කෙනෙකුට නැත්නම් වැදගත් මහත්තයෙකුට දැන් ඉතින් බය වෙන දෙයක් ඇත්තෙම නැහනේ වැදගත් මිස් කෙනෙකුයි වැදගත් මහත්තයෙකුයි දෙන්නෙම ඉන්නවනේ අන්න ඒකයි අපි තිතින් මේ වැදගත් වගේ පේන්නේ හිටියට අපේ ඇති වැදගත්කමකුත් නෑ නේදනේ ඕව ඒකත් අපි වැදගත් නෑ වගේම තමයි අපිත් ඉතින් ඔය කාවවත් වැදගත්ුත් නෑ අන්න ඒකයි හෙප්පලයා උන් දෙන්න නම් මේ අමුතුම සත්තු දෙන්නෙක් වගේ මොකද කරන්නේ ඩාලින් අපි මේ ඇනෙක්ස් එක ගමුද නෑ ඔය දෙන්න ඕනේ වෙලාවට කුලිය ගෙවන්න බැරි යව මොකටද මේ කුලියට ගෙවල් ගන්නෙ මං යනවා පොලිසි අපි නම් බය වෙයි නේ අනේ ඒකට බා එහෙම කිව්වට අපි බය වෙයි අපි ගන්නවා කිව්වොත් ඇයි මොකෝ නිකවද වගේ අපි කලින් හිටපු තැන්වල ගෙවල් අයිතිකාරයෝ සේරම ඔය වගේ එක එක දේවල් කියලා අපිව බය කරන්න හැදුවා අන්තිමට මොකෝ වුනේ අන්තිමට යාළ බය වුණා මමත් මෙහෙම හිටියට හරිම දරුණු මිනිහා ඇයි යකෝ එහෙනම් කලින් කිව්වේ අහිංසකයි කියලා කලින්නේ දැන් දරුණුයි ඇයි යකෝ කියන්නනේ මෙයාට අපිත් ඉතින් ගෙවල් 32ක කුලියට ඉඳලා ඔය එක එක ಜಾති අයියලාව දැකලා ආශ්‍රය කරලා හොඳට ටෙම්පරාදු වෙලා ඉන්නේ නැද්දනේ ඔය පලයන් බේරෙන්නම් බැරි වේවා නෑ මම මේ කල්පනා කරේ එහෙනම් මේ සර්ුයි මිසුයි දෙන්න යන්න මේ ඇනෙක්ස් එක ගන්නවා නම් කෝල් එකක් දෙන්නකෝ දෙයියනේ කියලා මේ බලපල්ලකෝ එහෙම කොහොම යන්නේද අපි ආවේ ඇනෙක්ස් එක බලලා හොඳනම් නවතින්න කියලා හිතාගෙනනේ මේ ඔන්න මේක තමයි ගේ මේ මිස් මේ කිව්වට තරහ වෙන්න එපා බලු බල්ලෙකුට මේ ගෙදර ඉන්න බෑ දවල්ට රස්නේ රැට ඒත් රස්නේ ඒක ගන්නක් නෑ අපි දෙන්නම රස්නේට කැමතිනේ නෑනේ ඔව් තාමයි මම මට වැරදුනා මේ රස්නේ නෙමේ හීතල පුදුම හීතලක් නේ තියෙන්නේ අපි හීතලටත් කැමති නෑනේ ආව් හීතල මරුනේ හීතල ෂෝයි ඒකත් හැමද මේ අනිත් එක මේ මිස් මම මේ නිකමට වගේ කියන්නේ මේ කියන්න අමතක වෙච්ච කාරණාව මේකට මේ ඔය කොහෙද යන මේ හොල්මන් වගේක් බෝ වෙලා හරිම වදේ. ඕ. අන්න. හොල්මන් තීනෝ කියන්නේ.
අනේ ෂෝක් අනේ මං හරි මාසයි හොල්මන් වලට. මොකද ඉතින් ওই සමහර දාට මෙයා පාටි වලට එහෙම ගියාට පස්සේ බය නැතුව ඉන්න පුළුවන් නේ මට තනියෙන් උනත්. ආ නැත්තම් මේ වගේ පැටි වල එක එක ජරා මිනිස්සු ඉන්නවනේ නේද මෙයා? අයියෝ මේ මොන හොල්මන් දෙකක්ද? හොඳ රස්නේ ටික. මේ එතකොට දැන් මේ මිසු විසරුගේ බලලා ඉවරද? අපෝ නේ තාම ඉවර නෑ. ආ එහෙමද? මේ මිස්ටර් ඔයා තනියම නේද ඉන්නවා කිව්වේ? ඔව් මම තනි මිනිහා. ආ එහෙනම් ඉතින් මේ අයියට තනියටත් එක්ක අපි මෙයාලගේ ගෙදර නවතිමුකෝ. ඉවරනේ වැඩි. නෑ 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 කරදර වෙන්න එපා මට කිසි තනියක් නෑ. කරදර වෙන්න එපා. අපෝ නේ අපිටත් කිසිම කරදරයක් නෑ නේද? ඔව් අනේ අපි දෙන්න හරිම ආසයි තනියෙන් ඉන්න මිනිස්සුන්ට තනි રાખીන්න. නෑ නෑ මට කිසිම තනියක් නෑ. එහෙනම් දැන් ගෙදර බැලුවනේ. දැන් ඔබතුමයි ඔබතුමියයි දෙන්න කරුණා කරලා යනවද? ඈ ඇයියනේ ගෙදරට ආපු මිනිහෙකුට එහෙම යන්න කියලාද මේ බලන්නකෝ. ඒක එහෙම කතා කරන්න එපා මේ මේ මෙයා. ආ මම ටිකක් නිදා ගන්න මෙන්න මේ පුදු සැටියට වැටිලා. මට හැරුණාම නැගිටවන්න. ආ නිදා ගන්න. ඈ නිදා ගන්න? ඇයියනේ ඉතින් පොඩ්ඩක් නිදා ගත්තහම මොකද වෙන්නේ? මේ අයියේ. ඒ පාර අයියා වෙලා. පොඩි වොස් එකක් දාගන්නම්. ඔයා හොඳ අයියා වගේ තේ ටිකක් හදන්න. අපි තුන් දෙනාට බොන්නේ. මේ මොන විකාරයක්ද මේ? ඇයියනේ නාලෑවිත් තේ බොන එක විකාරයක් වෙන්නේ කොහොමද? තේ ටිකක් හදන්න. මේ මේ මිස් මේ සර් අයින්සකයා වගේ ඉන්න මගේ පුෂ්ප විකසිත නොකර දෙන්නත් එක යන්න කිව්ව යන දේවල් එක. මොකද්ද මේ තේරුම? ඇයි අයියා එහෙම කතා කරන්නේ? මේ මහරය අපි කොහේ කියලා යන්නේද? අපි මේ දුකට පත් වුණ තරුණ ප්‍රේම යෝලක්. දුකට පත් වුණ? ඕ ඒක තමයි. මෙයාට තේරෙන්නේ අපි ඉන්න දුක. පොඩ්ඩක් හිතන්න අයියේ. කළුවර රාත්‍රියක් අන්තර්ජාලයේ දැමූ දැන්වීමක් දෙන්නෙකුට සෑහෙන නිවසක් දුකට පත් වූ තරුණ පෙමු යුවලක් තනිකමින් පාලුවෙන් පීඩිත වී සිටින තරුණ යුවලගේ පිහිටට ආ ගෙවල් හිමි අයියා කෙනෙක්. බලන්න කොයි තරම් ගැළපීමක්ද. මොකද මං කතා කරනව පොලිසියට. ඇයි යකෝ? එහෙනම් පොලිසියට කතා කරලා පොලිසියෙන් එන කට්ටියටත් එක්කම තේ ටිකක් හදන්න. මං යන වොස් එකක් දාගන්න. ඔහි නිදා ගන්නවා. අයියෝ මේ මේ ඒ ඒ ඒ මහත්තයා මේ ඒ ඒ කවුද කවුද මේ මිනිහෝ මේ මනුස්සයෝ? අම්මෝ මේ අයි ඇයි මොකෝ 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 මේ මොකද්ද මේ නටන්න හදන නාඩගම? ආ කවුද කවුද නාඩගම් නටන්නේ? එහෙම නාඩගම් නටන්න දෙන්න බෑ. කවුද අයිය නාඩගම් නටන්නේ? කවුද එහෙම පුළුවන්ද මේකේ? මේ මේ වෙන කවුරුවත් නෙමේ නාඩගම් නටන්නේ ඔහෙලා දෙන්න. වෙන කවුරුවත් නෙමේ ඔහෙලා දෙන්න මෙතන නාඩගම නටන්න හදා. අනේ අයියේ එහෙම කතා කරන්න එපා. අපි දෙන්න අයියට දිවි ඇතිතෙක් අපේම අයියා කෙනෙකුට වගේ දෙයියන්ට වගේ සලකන්න. උයල පියලා දෙන්නම්. තේ ආදලා දෙන්නම්. ගෙවල් මිදුල් අතුපතු ගාලා ඈ අස්පරස් කරලා සේරම කරලා දෙන්නම්. අනේ අපිද මෙහෙ නවතින්න දෙන්න. මුලින්ම කියනවල තමුල්ලා කවුද? අපි මේ අසරණ පෙම්යෝලක් අයියේ. අසරණ පෙම්යෝලක් කිව්වා? ඔව් අයියේ. ඒ කියන්නේ තමුල්ලා දෙන්න බැඳලා නැද්ද? බැඳලාද කියලා අහනවා. අපි දෙන්න මේ තාම පැනල යන ගම. මේ මෙයාගේ කරදරේට මේ පැනල යන ගම. පැනල යන ගමන් කිව්වා? ඔව්. යකඩ බලපල්ලකෝ දැන් කියන කතාව මේ ඒව හරියන්නේ නැහැ. කරුණා කරලා මේ ගෙදරින් එළියට බහලා යනවලා යනවලා. කොහොම ආරද දැන් නාන්න ගියේ කෙනත් අඬ ගහගෙන යනවලා. අයියේ තේ හැදුවද? තේ හැදුවද? අයියේ පොඩ තරහ ඉන්න. තමුන් ගෑනු දැරිවියක් නේද? මේ මෙහෙමද ජීවත් වෙන්නේ? ඇයි මොකෝ අවුලේ? අවුලද? අවුල මේ පැනල යන ගමන් කුලියට දෙන්න තියෙන ගෙවල් වලට පැනලා ගෙවල් අල්ලගන්න එක. ඇයි යකෝ? ආ මේ මිනිහා සේරම විස්තරේ කියලා වගේ. මොකද්ද? අනේ අයියේ අපිට මෙහෙ ඉන්න දෙන්න බැරි නම් වෙන තැනක් හරි හොයලා දෙන්න. අපිට යන්න එන්න අතක් පාටන්න. අපේ තරුණ ජීවිතවල අපි අසරණ වෙලා ඉන්නේ. කොහොම මේ හදිසියෙන් ගත්ත තීරණයකට අනුව තමයි අපි පැනලාවේ අයියේ. අනේ ඕ අයියේ. ආ හරි හරි. ඈ මං දැනටමත් වැඩේ කරලා ඉවරයි. ආ නේ
හරි හොඳ අයියා. අපි කොහෙද අයියේ එතකොට අදුරෑට ඉන්නේ? ආ අන්න කියනකොටම ජීප් එක ආවා. මේ කොහෙද ඉන්නේ අපි ජීප් එකද යන්නේ? ඈ ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. මේ පොලිස් ජීප් එක ඇවිල්ලා තියෙන්නේ. දෙන්නත් එක්ක ගිහිලා ජීප් එකට නැගලා මේ කතා දෙකක් නැ පොලිසියට මේ යන්නකෝ. එතකොට පොලිසිය අදුරෑට නවතින්න පුළුවන්. ඉවරනේ කතාව. අයියේ අයියේ. දුව බල දෙන්නත් එක්කම ගෙදරින් එළියට. අයියා.